හැබැයි රාජ්‍ය බුද්ධ්‍යාංශයේ තියෙන ඔබතුමා යටතේ රාජ්‍ය බුද්ධ්‍යාංශයේ තියෙන්නේ ගැසට් එකෙන් මගේ යටතේ වුණාට ගරු මන්ත්‍රීතුමනි ඒක ක්‍රියාකාරීත්වය පාලනය කරන්නේ මම නෙමෙයි. එහෙනම් කවුද? ආරක්ෂක ඇමතිතුමා. ඒක තමයි සම්මතය. මේ අවුරුදු ගානෙම වෙච්ච දේ මම වගේ ආරක්ෂක ලේකම් කෙනෙකුට කීයටවත් ශක්තියක් නැහැ ඒ ක්‍රමවේද වෙනස් කරන්න මට වුණා. අවුරුදු ගානක් තියෙන ඔබතුමාට කලිනුත් මේ වගේ ප්‍රැක්ටිස් එකක් තිබුණාද? ඔව් ඒ වුණාට දරු ඇමතිතුමනි ආරක්ෂක ලේකම් ගැන කතා කරනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි මමයි අතර ලොකු වෙනසක් තිබුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නිල නොවන ආරක්ෂක ඇමති. මම අඩු ගානේ ආරක්ෂක ඇමතිවරයා සමග සුමානකට සැරයක්වත් කතා කරගන්න බැරි අසරණ ලේකම් කෙනෙක්. ඔබ කියන්නේ තැපැල් කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා හැටියට ඔබ කටයුතු කරන කාලෙදී සහ ආරක්ෂක ලේකම්වරයා හැටියට කටයුතු කරන කාර්යයේ අමාත්‍යංශ ලේකම් ධූරයේ ඔබට එතරම් ලොකු වෙනසක් තිබුණේ නැහැ පරිපාලනමය වශයෙන් අමාත්‍යංශ ලේකම්වරයෙකු විසින් කළ යුතු කාර්යභාරය පිළිබඳව කතා කරනකොට ආරක්ෂක ලේකම්වරයයි අනිත් අමාත්‍යංශයක් ලේකම්වරයෙකුයි අතර ගරු මන්ත්‍රීතුමනි වෙනසක් නැහැ. එකම කටයුතු ප්‍රමාණය කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි ඔබතුමා දැන් තපල් අමාත්‍යංශයේ මම හිටපු ගාලේ ගැන කතා කරපු නිසා මම කියන්න ඕනේ එතනත් මම හිටියේ අර ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මෙතන හිටියා වගේ. මොකද ඇමතිතුමා ආවේ නැහැ අමාත්‍යංශයට. මාතිකර නෙමෙයි ගරු ඇමතිතුමනි සමහර වෙලාවට සුමාන දෙකකට සැරයක්වත් කතා කරගන්න අවස්ථාවක් කරගන්න ඉතාමත් අමාරුයි. සමහර වෙලාවට ඔය දැන් මේ සතිපතා පැවැත්වෙන බුද්ධි රශ්වීම ඒක මං තිසරමෙන්දිෂ්ඨ කරන්න කියලා මම ගිහින් ඉන්නවා පැය 3ක් සමහර වෙලාවට අස්සම් කරගන්න ෆයි. ඒක තමයි තත්ති. මං තිබුණා අමාරු. හා? මොකක් තිබුණා අමාරු හම්බෙන්නේ. අමාරු එතුමාට වෙලා නැහැ. එතකොට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණ ගන්නකොට තීරණ ක්‍රියාත්මක කරන්න ඕනේ ආරක්ෂක ඇමතිවරයා. එතකොට ඔබතුමා දැන් මේ තත්ත්වෙන් කියනකොට ජාතික ආරක්ෂක ආරක්ෂක ලේකම්වරයා හැටියට ඇමතිවරයා හම්බෙන්න වෙලාවක් නැහැ කියලා. ඔබතුමාට හිතෙන්නේ නැද්ද ජාතික ආරක්ෂාව අනතුරේ තිබුණේ කියලා? ඒක තමයි අත්ත තත්ත්වේ ධර්මන්තේතුමනි. අනිතක තව එකක් කියන්න ඕනේ. මේ මාස පහමාරටම ජාතික ආරක්ෂාව පිළිබඳව වැදගත් තොරතුරක් ආවේ එක සැරේ. ඒ මේ අප්‍රේල් 8 වෙනිදා අපි. ඊට කලින් එකක්වත් ආවේ නැහැ. ඒකෙන්ද එතුමා ඒ ජාතික ආරක්ෂා කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට එතුමා වෙනනගු සිද්දක එච්චර බලපෑවේ නැහැ අපිට. මොකද එහෙම එකක් තිබුණ නැති නිසා. නමුත් මේක විතරයි ආවේ එකම තොරතුර අපිට ජාතික ආරක්ෂාවට යම් ප්‍රමාණයකින් බලපෑ. මේ තොරතුර ආවට පස්සේ දැන් ඔබතුමා කියවනේ ඔබට ඔබට බෑ ආරක්ෂක අමාත්‍යරය හම්බෙන්න අමාරු වුණා. නමුත් ඩිරෙක්ට් SIS ට තිබුණාද ඩිරෙක්ට් හම්බෙන්න ලින්ක් එකක් තිබුණාද? එයා ඩිරෙක්ට් XIS සභාපතිතුමනේ මොන වත්තරම් වතාවක් ආරක්ෂක ඇමතිතුමා හම්බේනවද කියන එක නම් මම දන්නේ නැහැ. නමුත් එතුමා නිරන්තරයෙන් දවසකට 4-5 සැරයක් ජනාධිපතිතුමාට කතා කරන විදිය නම් මම දන්නවා. දවසකට ඒක දුර්ගතනේ. ඔව් ඒක මම විතරක් නෙමෙයි ඒක මේ ක්ෂේත්‍රයේ සියලු දෙනාම දන්න දෙයක්. මට ගරු සභාපතිතුමනි මම දන්නේ මම මේක කිව යුතුද කියලා. මම දකින විදියට නම් ඒ පැවැත්තුණු සිකියුරිටි ආරක්ෂක මණ්ඩල රැස්වීම වලත් ඒ ආරක්ෂක අතීතයේ ආරක්ෂක මණ්ඩල වල කතා කරපු විදිහේ වැදගත් සහ අතිශයින් ජාතික ආරක්ෂාවට බලපාන කරුණු එකක්වත් සාමාන්‍ය නැහැ. හැබැයි මට මතකයි එක සැරයක් ස්පියර් ගන් වලින් මාළු මරණයක් ගැන කතා කළා. හරි වික්කඩුව පැත්තේ ලොකු ප්‍රශ්නයක් වෙලා අපේ එක හිටපු മന്ത്രി කෙනෙක් ඇවිල්ලා ජනාධිපතිතුමා ඒක කතා කළා. මේකට දෙන්න ඒකම නාවික හමුදාපතිතුමයි මාණ්ඩලික ප්‍රධානියයි දෙන්නම මේකට විරුද්ධ වුණා. මේක අපරාධයක්. මේක කරන් දෙන්න පස්සේ මේ රෂියන් ටුවරිස්ට් ලැවිලා මේක තමයි කරන්නේ. මේක අපරාධයක්. ඒ වගේම මට මතක් වුණා මේ මට තවත් එක කතා කළා මේ ඩ්‍රෝන්ස් වලින් ඇවිල්ලා ප්‍රහාරයක් කරන්න පුළුවන් කියන එක ගැන මහ විශාල සාකච්ඡාවක් ගියා. වෙනසුලා ප්‍රෙසිඩන්ට් වැටෙම් කළා මේ විදිහට. ඒක නිසා අනේ ඒ වගේ ඒවා මට මතකයි. මොකද ඒවා මම ලොකු වින්දනයක් ලැබුවා. ඒක නිසා මට හොඳට මතකයි. අතවර අනිත් ඝාතන සැලැස්ම ගැන කතා කරේ නැද්ද? අනිත් ඝාතන සැලැස්ම ගැන කතා කරේ නැද්ද? අමතක අනිත් පත්‍රවල ගියේ ඝාතන සැලැස්මක් ගැන ලොකු ඒක ගැන කතා කරේ නැහැ. කතා කරේ නැහැ. ඒක ගැන කතා කරේ නැහැ. අම්මල් කුමාරට විතරක් ගැන ඒගොල්ලෝ මේ ගරු මේ
ප්‍රමුඛත්වය දෙන්න අපේ නම් තිබ්බනේ. ඒක ගැන කතා කරේම නැද්ද? මට මතක නැහැ ගැන කතා කරපිට මම හිතනවා මගේ මතක යනු ඒ ගැන කතා කළේ නැහැ. ඒක ඉතා රහසිගතව කතා කරගන්න. මදුෂ් කියන දිගටම කතා කරා. පොලිස් පතිතු කරගලා කටියට යන්නේ කියලා කිව්වා. බිල්. ඕකේ. අදවයිස් වි බ්‍රේක්. රයිට්. කනවා. බතුමා හිටු සිකියුරිටි කවුන්සිල් වල හතරකද පහකද හිටියා කිව්වනේ. හතරකද පහකද සිකියුරිටි කවුන්සිල් වල හිටියා. ඔව් හතරයි හතරයි. ඒක හරි එන්ටීජේ ගැන කතා වුණා. මට නම් මතකක් නැහැ ඔබතුමා දන්නවා. දැන් සාමාන්‍යයෙන් ආරක්ෂක කවුන්සලේ සටහන් තබා ගන්නේ නැහැ. කතා කරනවා විතරයි. ඒ අදාළ නිලධාරීන් තමයි Tamanට අදාළ කරනවා තියෙනා නම් ඒගොල්ලෝ ඒක ලියාගෙන ගිහිල්ලා කරන්නේ. මම සමහර ඒවා සටහන් කරගෙන තියෙනවා. ඒ මගේ සමහර සටහන් මල් ළඟ නැහැ. මොකද එනකොට මට ගේන්න බැරුණා ඒ ෆයිල්. හැබැයි මම දැනුවත්ව නම් මේ ගැන එකක්වත් කතා කරලා නැහැ. හැබැයි මදූෂ් ගැන නම් ඕනතරම් කතා කරලා තියෙනවා. ඒ තුනේම කතා කරලා. ඒ දවස්වල මදූෂ් වරෙන්ද වෙන එකක් නැහැ. ඔබතුමා මේ හතරක් කියලා කියන්නේ ප්‍රහාරයෙන් පසුව ගත්ත නෑ නෑ ප්‍රහාරයට කලින් ඔව් ඒ නිසා ඒ කියන්නේ ඔබතුමා එක පැත්තකින් කියන්නේ ජනාධිපතිවරයා ආසා විෂයන් තමයි මේකේ නිලධාරීන් උස්මතු කරලා සාකච්ඡා කරන්නේ ඒකනේ නෝවන්ස් දැන් සිසිලපෙන්දිස් වාද ගන්න ඉහළ තියෙන එකේදී information of an alleged plan ඔව් එහෙම කිව්වහම ඒක 100%ක් තනාත වෙච්ච වර්තාවක් නෙමෙයි. ඔව්. ඒක තියෙන්නේ ඇලේ. ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඉතින් ඒකයි මම කියන්නේ මේ වගේ වර්තාවක් එනකොට අපිට දරු ඇමතුමනි යම් කිසි උපදේශක්. අපි සිවිල් පරිපාලකයෝ. අපිට යම් කිසි උපදේශයක් දෙන්න ඕනේ බුද්ධිආංශයේ බාර නිලධාරීන් විසින්. මොකද මේ පිළිබඳව කළ යුත්තේ කියලා. ඉතින් ඒ අනුව මට කරන්න පුළුවන් එක මං සිවිල් පරිපාලනින්ද හරි විදිහට ඒක ජාතික ඒක ජාතික බුද්ධිආංශ ප්‍රධානියට දාන්නේ මොකද එයා වැඩ කරන්නේ මගේ අමාත්‍යාංශයේ ඉන්නේ. ඉතින් මං එයාට දැම්මා. දාලා මේක කරලා එදා 9 වෙනිදා දැස්වීමෙන් පස්සේ අපි කිව්වා මේක පොලිස් ප්‍රතිතුමාට අරින්න කියලා. දැන් මේ ලියුම අරලා තියෙන්නේ මං වෙනුවෙන්. 4 ඩිෆෙන්ස් එක. ඔව්. දැන් මේක අරින්න කලින් ඔබතුමා දැක්කද? මේ ලියුම ඔබට ලැබුණාද අරින්න? ඔව්. මට යවන්න ඉස්සලා පෙන්නුවා. දැන් එතුමා මේ තොරතුරු ගන්නෙ කොහෙන්ද? ස්විසර් මෙන්දිස් මහත්මයා. මොනතරතුරුද දැන් එතුමා කියනවානේ මේ ඇටැක් එකක් එනවයි කියලා. නෑ ඒ ජාති ඒ රාජ්‍ය බුද්ධ්‍යාංශයෙන් එතුමාට ඍජුවම එවපු ලිපිය තියෙන තොරතුරු එතුමා මේ පොලිසියට අරින්න. ඒ කියන්නේ 2 2 2 15 එවලා තියෙන ලිපිය 7/4/2019 එක ලැබිලා තියෙන්නේ මෙන්ඩිස් මහත්මයා කිව්ව එක ලැබුණේ 8 වෙනිදා. 8 වෙනිදා. ඔක නෙවෙයි. ඔව්. නෑ ඒක තමයි දැන් මේ නමුල්ලක් තියෙනවා අර සේම් තින්. ඒකම තමයි ෂෝට්ලි. සම්සාර සම් ඉම්පෝටන්ට් චර්චස්. බර්ගලන්ඩ් දෙ හැව්. දැන් මෙතන දැන් ඔබතුමා කියනවා මේ ස්විසර් මෙන්ඩිස් මහත්මයා CNI එයා පැහැදිලිව කියනවා මේක ඉතාමත්ම ඉක්මන් දිනක මෙවැනි ඇටැක් එකක් සිදු කරනවා කියලා. සුයිසයිඩ් ඇටැක් එකක්. ඒ ඇටැක් එක කරන්නේ මේ වගේ ඇටැක්ස් කරන්න ඒකට තියෙනවා චර්චස් උයි ඉම්පෝටන්ට් චර්චස් උයි හයි ඉන්දියන් හයි කොන්ෂන්. නමුත් එදාම 9 වෙනිදා ඩේට් එකෙන් බුද්ධිංශ ප්‍රධානියා කියනවා එහෙම එකක් එහෙම කාර්ය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහ පල්ලි වලට එහෙම ඇටැක් එකක් වෙන්නේ නැහැ කියලා. නිශ්චිත තොරතුරු නැහැ කියලා. නැහැ කියලා. එහෙම තොරතුරු නැත්තම් මේ මෙතුමා ඇයි ඒක දන්වන්නේ මෙහෙම එකක් තියෙනවා වෙනවයි කියලා. දැන් මෙතන ඇමතුමනේ සිතර මෙන්ඩිස් මහත්තයා මං වෙනුවෙන් මේ ලිපිය පොලිස්පතිතුමාට අරිනකොට එතුමා දැනගෙන හිටියේ නැහැ රාජ්‍ය බුද්ධ්‍යාංශෙනුත් තව ලිපියක් පොලිස්පතිතුමාට අරලා ඒකල මේ ලිපි දෙක ගැන ඒ අරපු ලිපිය ගැන සිතර මෙන්ඩිස් මහත්තයා දැනගෙන හිටියේ නැහැ. හැබැයි ලිපි දෙකේ තියෙන්නේ දෙකක්.